Welcome to my journey through the majestic Kanchenjunga region. Join me as I trek from Kambok Chen to Lonak. Exploring breathtaking landscapes and sharing unforgettable moments along the way. Get ready for an adventure filled with nature's beauty. And authentic Himalayan experiences. Subuh besok dat pini kambacin nala. දී පහයි තියෙට විතර තවර ඊට්ටේ බල්ලකොට ඉලී හොඳටම හිම වැටලා වටේම සුදු පාට වෙලා ඊට බැලලා බලනකොට වටේම සුදුයි. ඒ වගේම ඉර පායගෙන එනවා. හරිම ලස්සන දර්ශනයක් බලා ගන්න පුළුවන් වුණා. ඇත්තටම එළියේ හරිම මනස්කාන්ත දර්ශනයක් තමයි තිබ්බේ. මීදු මඩුවෙලා නිල් පාට අහස ඒ වගේම වටේම කඳු වලින් වටවෙච්ච තැනක තමා මේ කම්බාචෙන් වයිට් හවුස් එක තියෙන්නේ. අද අපේ ගමන තියෙන්නේ කම්බාචෙන් ඉඳලා ලෝණක් වෙනකන් කිලෝමීටර් 8ක ගමනක්. මේ කියන්නත් කොහොමත් පැය 7ක් 8ක් විතර අපිට ඇයි කියලා හිතනවා. කම්බාචෙන් වල අපි හිටපු තැන එහෙනම් කම්බාචෙන් වල තියෙන ටී හවුස් එක නමින් කියන වයිට් හවුස් එක තමයි අපි ගමනේ හොඳම ටී හවුස් එක. එකක් තමයි කෑම හොඳයි. ද සර්විස් එකක් තියෙනවා. ඒ වගේම ලස්සන තැනක තමයි මේ ටී හවුස් එක තියෙන්නේ. අද අපි උදේට කෑවේ චපාති ඔම්ලට්යි. කොමරි උදේ කාලා බෑග් ගස් කරගෙන යන්න ලෑස්ති වෙනකොට උදේ 7 විතර වුණා. ඒ වෙනකොට නම් හොඳ කාලගුණයක් තිබ්බා. හොඳට අවුව පායගෙන ඇවිල් තිබ්බා. නිල් පාට හසක් නොවැටුනේ නැහැ. හැබැයි හොඳටම සීතලයි. මම හිතන් -3-4 වගේ උෂ්ණත්වයක් තමයි උදේ අපි ගමන පටන් ගන්නකොට තිබ්බේ. හැබැයි ට්‍රැක් එකේ දිගටම හිම වැටලා තිබ්බා. මුලදී ට්‍රැක් එක වැරලා තිබෙන්නේ මෙන්න මේ විදිහට තමයි. දකුණු පැත්තෙන් ටිමෝර් ගඟ තියෙන ඈතින් පල්ලෙහෙන් ගලාගෙන යනවා. වටේම හිම වලින් වැහිලා දත්. පටු පාරක් තිබ්බේ. මුලදී නම් පොඩි කන්දක් නැගලා ඊට පස්සේ ආපහු දැන් වගේ හරියක් තිබ්බා. මුලදී ඇත්තට නම් අමාරු වුණේ අපිට යන්න. හැබැයි නායකීතෙන් නම් අපිට සෑහෙන්න හම්බුණා මේ ඉතල පේන්නේ තේ වගේ තැනක්. හොඳටම සීතලයි. ග්ලව්ස් එක ගලවපු ගමන් අත් නිකන් විනාඩි දෙකෙන් තුනෙන් හිරිවැටලා යන තරමට සීතලයි. අවුව ටිකක් පායගෙන ආවත් තාම හොඳට සීතල දැනෙනවා. වගේම ටිකක් කුලක් තිබ්බා උදේට.
අපි කොහොමත් පැයක් විතර යනකොට කාලගුණ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ආපහු සම්බුරු වෙලා මීදුමින් වට වෙලා හොඳටම සීතල වෙලා ඉතර හොඳ කාලගුණයක් නෙමෙයි තිබුණේ මෙතනින් ඉස්සරහට. යන්නත් හොඳටම අමාරුයි. මොකද ඇල්ටිටියුඩ් එක දැන් 4000 පැනලා හින්දා හොඳටම හති දෙනවා. يعني මීටර් 10ක් ඇවිදිනකොට හොඳටම හති. එහෙනම් ගමන බොහොම හිමින් තමයි අපි ගියේ. මේ හරිය පරිසරය සම්පූර්ණ වෙනස්. විශාල ගස් එකක්වත් දකින්න හම් වෙන්නේ නැහැ. තියෙන්නේ මේ මා විශාල ගල් ගොඩවලු කඳුයි. මේක අත්‍රම කිරණ ඇල්පයින් ඩෙසර්ට් එකකට සමානයි. හොඳටම සීතලයි. දවස ගන්න බැරි තරමට දැන් සීතලක් අපිට දැනෙනවා මේ වෙලාවේ. තියෙන අමාරුම හරියක් මෙතන කාලෙකට කලින් විශාල නාය යෑමක් සිද්ධ වෙලා තියෙනවා. මේ පේන වංගත පැත්තෙන් පේන මහා ලොකු ගල් කන්දක් තියෙනවා. ඒ වගේම දකුණු පැත්තෙන් හෙළ මේ දෙක මැත්තෙන් අඩි දෙක විතර පොඩි පාරක් තියෙනවා ඉස්සරහට යන්න. මේ හිම වලින් වැහිලා තියෙන සුදු පාරට නැත්නම් මෙතන පොඩි පොඩි ගල් උඩින් ඉඳලා පල්ලෙහාට පෙරලීගෙන එනවා. මෙතන හරිම භයානක තැනක්. ඉක්මනට ක්‍රොස් කරන්න ඕනේ. මොකද ඒ තියෙන හුළඟට ගල් පල්හැට පෙරලීගෙන එනවා. මේකක් ඇඟිය වැදුනොත් තියෙන සෑහෙන තුවාලයක් වෙන්න පුළුවන්. අපි යනකොට මේ වගේ කලගුණයක් තිබ්බට මෙතන එනකොට නම් සම්පූර්ණ වෙනස් කාලුණයක් තිබ්බේ. ඒක මම ඊළඟ වීඩියෝ එකේ පෙන්නන්නම්. මේ හැටි දැන් මේ වෙලාවට හොඳටම හුළං, ඒ වගේම හිම වලින් වැහිලා අහස අඳුරුයි.
මේ හරි අපිට බලාගන්න පුළුවන් කොච්චර ගල් ප්‍රමාණයක් උඩ ඉඳලා පල්ලෙහාට පෙරලිලා ඇවිල්ලාද කියලා මේ නායනේ නායගේ සිද්ධිය. තාමත් පොඩි පොඩි ගල් කෑලි උඩ ඉඳලා පල්ලෙහාට වැටෙනවා සැරෙන් සැරේ. මේක බොහොම පරිස්සමෙන් මේ ටික කල්පනාවෙන් යන්න ඕන. මේ හරි ට්‍රැක් එක වැටලා තින්නේ තනිකරම ගල් ගොඩක් උඩි. හරිම අමාරු යන්න මේ හිමත් එක්ක ලිස්සන අයකාතකින්. මේත් එක පරිස්සමෙන් අඩිය තියන්න ඕනේ. මේ ගල් පෙරලෙනවා, ලිස්සනවා. ඉතින් සෑහෙන්න හිමින් තමයි අපේ ගමන සිද්ධ වුනේ මේ කොටසේ. Yeah, I'm going to get some time.
ලංවෙලායින්න කණ්ඩු කියන ඕට ෆෝල් එකට මේක ඇවිල්ලා අතරින් තුනක් විතර මිදිල තියන්නේ අයිස් වෙලා. මේක හරහා තම අපේ මේ අයිස් මිදිච්චාරය හරහා තමා අපේ ට්‍රැක්ක වැඩල තිය බල විසාට ගිල්ල පොුණුද දියල්ල විදිල තියන්නේ. මෙතටම මිදිලා ඇත බික් වතුරු පාරක් ගලාගෙන නොයි වතුරු පාර මේ අයිස් තට්ටුට යටින් තම පල්ලෙහැට ගලාගෙන යන්න එකත් මෙතනත් ඇත්තම භයානක තැනක්. කොයි වෙලා අයිස්ටික් කඩාවට කඩාගෙන පල්ලෙහැට ඉද කියලා කියන්න බෑ. මේ අයිස් හොඳටම හයියයි. ඒ වගේම පරිස්සමෙන් අඩි තියන්න ඕන ලිස්තල යන පල්ලෙහැට වැටනොත් එහෙම ආයි කෑලිතුවා ගන්න ඉන්නේ. Thank you.
කියන්නේ කණ්ඩු දියඇල්ල හරහා එක නිදි ලතිය හුඩි පැ යටින් පොඩි වතුර පාරක් ගලාගෙන යනවා. මෙහැරි පාර පොහොම පටුයි, ඒ වගේ බ්ලිස්සනවා. එහින්ද දෙගුල්ලකට මාරුවන්න හරි අමාරුයි. පරිස්මි තම යන්න ඇල්ල පහුනාමත් අපිට ආයි ගල් ගොඩක් උඩින්තවා පාර ඇටල තිබ්බි. තාමත් විසිබිලිටී ගෙච්චර මොදනේ එතම සීතලයි ලැබුණ හරිම අමාරු. දියල් පහුවෙලා ඉස්සරහ යනවා අපිට මේ වගේ ලස්සන ප්‍රදේශයක් බලාගන්න පුළුවන් වුණා. යන්තම් දැන් අපිට අහස පේනවා, ඒක අවුව වැටිගෙන එනවා නිල් පාටට. හැබැයි උදේ තරම් තාම හොඳට අවුව වැටලා නැහැ. මේ හරි නැටිය ගල් අඩුයි. අඩු කියන්නේ පඩිපෙලක් වගේ තියෙනවා යන්න පරලට. ඉතින් බලමු තව ඉස්සරහට ගිහලා කොහොමද තියෙන්නේ.
Sono già circa 7 km e stiamo camminando da 3 ore e 40. Ragazzi, puffi! Era poco. Abbiamo fatto già quasi 500 metri, perciò non sappiamo più di più. When? Abbiamo fatto 180 metri di ascesa. දවල් දොළහා මාර විතර වෙනකොට මේ වගේ ඇනිතලා ඇත්තකට ආවා. මෙහරිගෙනම් ගමන අමාරු නෑ. නමුත් කාලගුණය නම් කිසිම වෙනසක් නෑ. හොඳටම සීතලයි, එකක් අඳුරු කාලගුණයක්. තැනින් තැන වලාකුළු කිය වෙලා තිබ්බ නිල්පාට අහස පේන්න. මෙහෙම අපි කිලෝමීටරයක් මෙතන භාගයක් විතර මේ තනිතලා භූමියේ ගමන් කළා. දැන් අපි ඉන්නේ රමටන් කියන ප්‍රදේශයේ. මෙතන ටී හවුස් දෙකක් විතරයි තියෙන්නේ. යනින ට්‍රැකර්ස්ලට කෑම බීම සපයන්න. මෙතනට කියනවා යලුංකං වියු පොයින්ට් කියලා. ඒ කියන්නේ කන්චෙන්ජුංගාවල ප්‍රධාන කන්දක් තමයි යලුංකං කියන එක. මෙතනට ඒ යලුංකං කන්ද හොඳට පේනවා. නමුත් අද තියෙන කාලගුණ තත්ත්වෙත් එක්ක මේක එච්චර පැහැදිලි නෑ. That is Yalungkang. 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 It's also called as South West Kanchenjunga. It's more than 8,000 meters. Tomorrow we will be watching this mountain from that side. Behind this Yalungkang, it's Kanchenjunga. It's like situated like this. Due to this, we are not able to see this. From this way, we will see this. දැන් අපි ඉන්නේ රමටන් වල ටී හවුස් එකේ. මෙතන හරිම ලස්සන තැනක්. වටේම කඳු පන්තියක් අපිට බලා ගන්න පුළුවන්. නමුත් අද කාලගුණ තත්ත්වයෙන් ඉඳ එච්චරම පැහැදිලි නෑ කඳු පන්තිය. අපි මෙතනින් තුක්කා, ඒ කියන්නේ නූඩල්ස් එකක්, ඇත්තරම නූඩල්ස් උයි එලෝලුයි දාලා හදපු ලෝකල් කෑමක් තමයි ඕඩර් කරේ දවල් කෑමට. කොහොමත් අපි මෙතන
පැයක් විතර විවේකයක් අරන් තමයි ආයි ට්‍රක් එක පටන් ගත්තේ. මෙතන ඇල්ටිටියුඩ් එක 4596ක් වෙනවා. ඒ හින්දා අපිට උස්ම ගන්න සෑහෙන වෑයමක් දරන්න ඕන. මොකද මුහුදු මට්ටමේට වඩා 100ට වායුගෝලීය ඔක්සිජන් ප්‍රතිශතය මෙතන 111යි තියෙන්නේ. මුහුදු මට්ටමේ සාමාන්‍යයෙන් 120ක් විතර තියෙනවා. නමුත් මෙතන 111යි. ඒ හින්දා අපිට සෑහෙන හතියක් දැනෙනවා. පොඩි දුරක් ඇවිදිනකොට වුණා. පස්සෙනි දවසේ අපි දැන් ඉන්නේ මෙතන අමටංක අමටංක මෙතන ඇල්ටිටියුඩ් එක 4596යි. අපි කොහොමදින් පිටත්ුනේ උදේ 7ට විතර මෙතන 4650 තමයි ඇල්ටිටියුඩ් එක තිබුණේ. කිලෝමීටර් 5ක් මතක් කරගෙන තියෙනවා. ඒ 12 දෙන්නෝල් හයලව හතට පිටත් වෙන්නේ හතට විතර. ඊට අදකලා තියා කමවා ටිකක් නෙමෙයි හැම සමාරු නේද. ටෙක්කේ මේ වෙනකොට හැම සමාරුම කොහොමද ඇදගෙන හදන්නේ. කොහොමද මනසු වැදගත් සුකේ මගදී ඔස්කලයා සිමම දෙන්න තවර අඩි 10ක් කියලා හුරුසු හති හති හොඳට සංජා දෝල්චි බාස් කිලෝමීටර් 4 කෙන්දින මෙතන ලෝණක් වලට මේක ලස්සනයි හැබැයි වටේම සුදු පේන පේනම පැත්ත සුදු. Is there any LDG? LDG same like yesterday. Only tired. The blue one it is. Blue shirt ටිකක් අතකදම ප්‍රින්ඩර් මතට ඇටින් දැක්කේ. තේින්න. ඉතින් දෙන්න. මාති වඩන්න ඕනේ. කෙනෙක් කාර්ද 70 කෙනෙක් කාර්ද 65. කෙනේ එතන නවුරුකද ආපදිකේ ඒකේ කියන්නේ නවුරුලේ දාපේකෝ දාපේ 13th 13 මිනිත්තු ඒ පහ මොලේ නිකාරලස් බම් මනටි බඩට ගන්නද අපේ ඉඳලා බලනකොට ආ අන්න වී එක ආ දුරු දෙන්නකන වැහිලා වලාකුළු වැඩි ඒක තමයි.
දැන් කොහෙද ඉන්නේ? හා දැන් ඉන්නේ. පොරට නංගයි. සන්දින් පද්දේ හැතුල්. මේ කන්ටින් යාපැත්තේ තමයි ලෝරක්. තව පැය කිතර ගමනක් තියි. දෙතන සෙන්තරයි. රමටන් වලින් දවල් කෑම අරගෙන අපි ඉස්සරහට ගියා. මෙන්න මෙතන අපිට හම්බුණා අයිස් ලේක් එකක්. ඒ කියන්නේ ලෝණක් ග්ලේසියර් එක දිය වෙලා හැදිච්ච වතුර විලක්. මේ හරි ට්‍රැක් එක යනුනේ හරිම පරිස්සමෙන්. පැත්තක් සීඝ්‍ර බෑවුමක් තියෙනවා. වැටුනොත් එහෙම කෙලින්ම අර පල්ලෙහා පේන ලෝණක් අගේ තමයි කෑලි නවතින්නේ. උඩ පැත්තෙන් ලොකු කන්දක්. අඩි දෙකකට වඩා පල්ල නැහැ පාර. Thank you.
දැන් අපි ටිකක් ලෝණක් වලට ලං වෙලා ඉන්නේ මේ පේ අපි දැන් ක්‍රොස් කරන්න හදනේ ලෝණක් ගඟ. මෙතන පොඩි ලෑලි වලින් හදපු පාලමක් තමයි තියෙන්නේ ඉතින්. ඔය පරිස්සමෙන් යන්න ඕනේ. ලෝණක් වලට කිට්ටු වෙනකොට පාර ටිකක් ලේසි වුණා. මේ වගේ ෆ්ලැට් පාරක තමයි ලෝණක් ගම වෙනකන් අපිට මෙතේ ඉඳලා ගමන් කරන්න සිද්ධ වුණේ. හැබැයි සීතලයි කාලුගුණේ ඒ වගේම තමයි. තුනා මාරට විතර ඇති යුදේ අපි හතට විතර පිටත් වුණේ කම්බච්චෙන් වලින්. එතන ඇල්ටිටියුඩ් එක වුණේ 4050යි. එතන දැන් අපි ඉන්නේ ලෝමස්කල. එතන 4761යි. කිලෝමීටර් කීයක් 10ක් විතර 12ක් විතර ආවා. දෙ හතට විතර පිටත් වුණේ. 3ට විතර වුණා මෙහාට එද්දි. අපි දෙන්න තමයි මෙන්න මෙන්නේ. අනිත් ඔක්කොම අපිත් එක්ක ඉන්නේ. අපිට කලින් එනවා. ඒක තමයි ඉද්දී. ඒක කිලෝමීටර් 15ක්. දැන් බේස් කැම්ප් එකට හතම වාරක් විතර තියෙනවා. ආයි අපි මෙතන ඇවිල්ලා ඉන්නවා. එතකොට කිලෝමීටර් 15ක් විතර ඇවිදින තියෙනවා. ඇල්ටිටියුඩ් එක යනවා 5140ක් යනවා. බලමු ඉතින් හෙට කොහොමද එන්නේ කියලා. අපි ඉන්න තැන ඕ ලෝනක් ගෙස්ට් හවුස්. මේදුම හින්ද ඔක්කොම වැහිලා තම මෙතන ලස්සනට කළු පේනවා. හරි දැන් යනවා තේකපොන්. දැක්ක බ්ලූ ෂීප්ස්ලා. හතක් හත්දෙනි කීතිය ටිකක් ළඟින් හිටියා. ළඟින් දැක්ක. ආ මේ. හරි දැක්ක. මුටලොබ සිදුවේ බක්. ඔව් තමයි ඉතින් අද දවසේ ඉස්තර. එයා යන්න තේක. නිදා ගන්නත් තියෙන්නේ අදද. ඒක බීලා. ආර නිදායෝ. හරි. මේ හදන්නේ හීටර් එක පත්තු කරන්න. මේකට දානවා අතු වගේ දානවා දර දානවා. තව ඉතින් යාපෙත් නේ. දැන්
වේලපු වෙටි ගොම තාමත් ප්‍රොසෙස් දෙ දැන් අපින්නේ නෝනක් ටී හවුස් එකේ. මෙතන මේ පේන්නේ කොහොමද උණුසුම් කරගන්නේ මේ වගේ හීටර් එකක් තමයි හැම ටී හවුස් එකෙම තියෙන්නේ. මේක තියෙන්නේ සාමාන්‍යයෙන් රෙස්ටුරන්ට් එකේ කියන කන තැන තමයි තියෙන්නේ. අපේ රූම්ස් වලට කිසිම හීටින් ඔප්ෂන් එකක් නැහැ. මේකට දානවා දර දානවා සමහර කොළ වර්ගයක් දානවා සුවඳ ගන්න. ඒ වගේම යක් ගොම වේලපු යක් ගොම දාලා තමයි මේක පත්තු කරන්නේ. සාමාන්‍යයෙන් අවස පහේ ඉඳලා මිනිස්සු කාලා නිදා ගන්න යනකම් වගේ මේක හැම ටියෝස් එකම වගේ පත්තු කරලා Dile. Que mosca. Dobre, dobre, dobre. Dobre, dobre. Ha?